ලෝක තියෙන ප්‍රසිද්ධම ගේම් එකක් වෙන මේ GTA 5 සහ RDR 2 GTA 5 Ultra RDR 2 Medium වත් දාලා ඕගොල්ලෝ ගහන්න කැමතිද? ඕගලන්ට ඒක ගහන්න තාම high range එකේ PC එකක් නැත. එහෙනම් ඕගලගේ අතේ තියෙන මුදලට සරල මුදලකට budget gaming PC එකක් mid range එකෙන් යන සුපිරි කියලා හිතන්න පුළුවන් gaming PC එකක් තමයි මම අද මේ video එකෙන් ගේන්නේ. රුපියල් 76000කට සීමා වෙන GTA 5 Ultra RDR 2 medium වත් දාලා ඔයගලන්ට ලෝකේ තියෙන ඔක්කොම games එක ගහ ගන්න පුළුවන් සුපිරි graphic card එකක් සුපිරි RAM එකක් දාලා සුපිරි gaming PC එකක් මම අද මේ video එකෙන් ගෙනවා. ඒ නිසා මම ඔයගලන්ට invite කරනවා මේ video එක අවසාන වෙනකම් බලන්න. Skip නොකර අනිවාර්යෙන් බලන්න. එහෙනම් අපි යමු video එකට. Hi friends, welcome back to YouTube, a Preydator YouTube channel. Hi friends, team. Good color was in my mama record can video again. Other metal got karatama, katagarina, and in katagala, other super gameplay video again. Other sorry, not gameplay, other game. Other name, build video. Emitaganoko, Yatamapi game gahane, home, a game gahana, monkey play again. Pitone, Mokaka device, kidding. Device එකක් කියන්නේ mobile gameplay game mobile එකක් ඕනේ ඒ වගේම PC gameplay game PC එකක් ඕනේ. I think PC නෑනේ. ඉතින් අපි අතේ තියෙන මුදලට සුපිරි PC එකක් හදාගන්න බලමු නේද? ඉතින් අදම කියනවා නම් හොඳම gaming හොඳ gaming PC එකක් නෙමෙයි කියන්නේ mid range කියන gaming PC build එකක් අපිට පුළුවන් අඩු budget එකකට හදාගන්න. මම මේක කිව්වොත් පුදුම වෙන්න බෑ ඉතින්. අදම කියනවා මේ දවස්වල කොහොමත් gaming PC build එකේම යනවා පට්ටේට YouTube එකේ. ඉතින් ඔයාලත් බලලා ඉතින් මාත් බැලුවා ඉතින්. බලලා මාත් ඉතින් gaming PC build එකක් ගේන්න හදන්න. ඉතින් gaming PC build එකක් කිව්වම ඔයගොල්ලෝ හිතන්න එපා මේක මම අර ගෙනල්ලා අර build කරනවා නෑ. මම පොඩි උපදේශයක් දෙන්න build කරන විදිහ. ඉතින් අපි වැඩි කතා නැතුව ඉන්නට යන් අපි වීඩියෝ එක. වීඩියෝ එකේ තමයි ඉන්නේ build එකේ යන්. ඉතින් අපි මුලින්ම Google Chrome එක open කරගන්න ඕන. ඔයගොල්ලෝ දන්නවා Google Chrome එක open කළා අපි යන්න ඕනේ MD computers කියන website එකේ. ඔයගොල්ලෝ කිව්වොත් MD computers. MD computers. MD computers .lk කියලා ඔයගොල්ලෝ වෙනම විතරයි. Website එක තමයි ඉන්නේ. ඉතින් MD computers කියන ප්‍රසිද්ධ website එක ලංකාවේ ගොඩාක් විදියට මේකේ gaming PC, PC, computer system ඔක්කොම වගේ දේවල් තියෙනවා. ඒ කියන්නේ cable තියෙනවා, ඉතින් coolers, desktop computers, gaming chairs, තව කිව්වොත් hard disks, SSD, RAM, ඔය වගේ processors, motherboard ඔක්කොම වගේ තියෙනවා. ඉතින් මෙතන ඔයගොල්ලන් පේනවා මේ motherboard ගන්න හිතන්න බෑ. ගන්න පුළුවන් පල්ලි කාරෙක්ට. ඉතින් අපි බජට් ගිහින් PC එකකට මේ වගේ 80500 මේ මදර් බෝඩ් එකක් දැම්මම ඒක බජට් නෙමෙයි. මොකද මදර් බෝඩ් එකට විතර ගිහින් දින 80000. ප්‍රොසෙසර් එකට මේ 149000 Ryzen 9 Ryzen 9 එක දැම්මොත් මරුවි. ඒකට PC එක ලක්ෂ පැනලා. ලක්ෂ නෙමෙයි 2 ලක්ෂ පැන. හරි අපි යන් අර mid range එක කියන්නේ mid range නෙමෙයි කියන්නේ අපි custom build එකක් විතර අපි හදාගන්න යන් අපේම PC build එකක් මෙච්චර يعني සාමාන්‍ය 78000ක් 80000ක් වගේ ගානකට යන බිල්ඩ් එකක් අපි අද මම ඔයගලට හදලා පෙන්නනවා. ඉතින් ඔයගොල්ලත් මේ MD computers එකට ඇවිල්ලා මේ build your PC කියන තැන ක්ලික් කරන්න. එච්චරයි කියන්නේ. Build your PC කිව්වම අපිට PC එකක් build කරන්න අපිට ඕන විදියට මේ quotation කියලා තියෙන create your quotation. ඉතින් අපිට ඕන processors ඒව තෝරලා අපිට මෙන්න මේ මෙතන තියෙන 1 2 3 4 5 6 හතයි අටයි නවයයි දහය. මේ 10ට අපිට මේව. ඉතින් මේකට කීබෝඩ් මවුස් ඔගොල්ලන්ට තෝරගන්න පුළුවන්, මොනිටර් තෝරන්න පුළුවන්. ඉතින් අපිට වැදගත් මේව තමයි power unit, VGA එක, storage, memory, coolers, motherboard, processor. ඉතින් අපිට casing එකක් ඕනේ තමයි. casing එකක් නැතුව කොහෙද මේක තියන්නේ? ඉතින් ඒකටවත් ඔයගොල්ලන්ට කැමති casing එකක් තෝරගන්න. අද මම ඔයගොල්ලන්ට පොඩි 82000කට 78000ක් වගේ පොඩි ගානකට පොඩි ගානක් නෙමෙයි ඉතින් ලොකු ගානක්. ඒ වගේ ගානකට හොඳ සුපිරි ප්‍රොසෙසර් එකක් සුපිරි විදියට අපිට ගේම් එකක් ප්ලේ කරගන්න පුළුවන්. ඒ කියන්නේ ගේම් 70%ක් 80%ක් ලෝකේ තියෙන ගේම් වලින් ප්ලේ කරගන්න පුළුවන් PC එකක් තමයි බිල් කරන්නේ. අපි මුලින්ම යා ප්‍රොසෙසර් එකට. ඉතින් ඔයාලා මතකයි build your PC MD computers කියලා build your PC කියලා. මම අපි ආවා මෙතන ප්‍රොසෙසර් එකේ ඒවා එමෙම තොරෙන් තොරේ යන්ති. ඉතින් ඔක්කොම කලින් තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැති අය ඉන්නවා නම් ඒකවත් දැම්ම subscribe කරලා අලුත් අය ඉන්නවා නම් දැම්ම මාව subscribe කරලා මාත් එක්ක දිගට රැඳිලා ඉන්න කියලා මම ආර්දනා කරා. ආර්දනා කොහොමද? හරි දැන් අපිට ගේම් ගන්න ඕනේ PC එකක්. PC එකක් හදාගන්න ඇති තමයි මම අද ගිනාවේ. හදාගන්න අඩු බාරකට. ඉතින්
සාමාන්‍යයෙන් අර 50,000 40,000 ගණන් වල එක එක තැන් වල තියෙනවට වඩා මේක අපි බලලා හදාගන්නේ මොකද MD computers කියන පට්ට වාස වාසි කියන්නේ ඇත්තම කියන්නේ කිසිම හොර කමක් කරන්නේ නැති හරියනම ඔබේ ඕඩර් කරන දේ හරියටම දවස් 3ක් 4ක් ඉක්මන් කාලෙකින් එනවා පට්ට ඉක්මන. අර ඉතින් මෙතන අපිට තියෙනවා AMD Ryzen 3 2200G brand new processor එකක් තියෙනවා. ඒක 34,500ක් 20,000කට මේකේ අඩු කරලා තියෙන්නේ within 24 hours කියලා තියෙනවා. ඒක නම් දන්නේ මේක offer එක discount එක 42ක් අඩු වෙලා -42% discount එකක් කරලා තියෙනවා. ඒක හොඳයි. ඉතින් මේක අපිට ඔයාලා Ryzen 3 ගන්න එක හොඳයි. Ryzen 3 ගන්නවා නම් ගන්න මේ වෙලාවෙම මේ අද මම වීඩියෝ එක දාන වෙලාවෙත් මේ offer එක තියෙනවා. අපි මේකට Ryzen 3 දාන්න යන්නේ නැහැ බෝස. අපි මේකට දාන්නේ brand new මේ processor එකක්. අපි දාමු use. ඉතින් මේකේ use වලින් තමයි ගොඩක්ම හදන්නේ අපිට ඕගලන්ට උන්න brand new දාගන්න. හැබැයි budget එක වැඩි වෙනවා. දැන් පේන ආරක 20ක්. මේකේ අපිට මෙතන processor එක දාගන්න පුළුවන්. i5 second gen processor එකක් වගේ අපි මේක දාගමු. නේද? i3 4th gen වගේ හොඳයි. i5 second gen වගේ අපි දාගමු. මොකද අපිට සාමාන්‍ය තරමට games ටිකක් play කරගන්න පුළුවන්. සෙකන්ඩ් ජෙන් කියන්නේ ඉතර හොඳ ජෙන් එකක් නෙමෙයි. ඉතින් i5 දැන් 11th gen තියෙනවා. ඒක තමයි මාර ගණ. ඉතින් i9 අරව මේ ඔයගොල්ලෝ දානවා නම් ඉතින් ඔයගොල්ලන් දාගන්න පුළුවන් හොඳ තල්ලි බජට් එකක් තියෙනවා. ඉතින් ලක්ෂ 5කටවත් ගහන්න පුළුවන් එතකොට. ඉතින් අපි යම් motherboard එකක්. මම motherboard එක තෝරගන්නේ 110 නැත්නම් H81 වගේ තමයි. ඉතින් use motherboard වල මෙතන තියෙනවා 31 එක 3500යි 41 එක 6500යි H61 එක 5580 එක ටිකක් අලුත් 4th gen gaming motherboard එකක් එකනේ. ඒක 8500. අපි H81 එකටම යමු නේද friends. ඉතින් H81 එක තමයි මම මේකේ use කරන්න හිතන්නේ. H81 එකේ තියෙනවා ඉතින් ඒකේ RAM slot දෙකක් තියෙනවා. අපිට බලා ගන්න පුළුවන් RAM slot දෙකක්. ඉතින් වෙන ඉතින් මේක ASUS වලින් තමයි හදලා තියෙන්නේ. ASUS කියන්න බෑ. H81 Intel motherboard එකේ තියෙන. මේකට අපිට Ryzen ගහන්න බෑ. එතකොට අපිට මේ graphic card එකක් ගහගන්න port එකක් තියෙනවා. ඒ නිසා මේ කොහොම gaming motherboard කියලා ගහලා තියෙන graphic card තියෙන එක ගහන්න. ඉතින් අපිට ඒක තමයි මම මේ motherboard එකෙන් ලොකුර විශ්සර ගන්න හැබැයි මම හොයලා තියෙන විදිහට RAM slot එකයි DDR3 හොඳේ. DDR4 නම් ගන්න බැරි වෙනවා. හරි අපි යන් හිතන් coolers වලට කලින් අපි RAM එක තෝරගන්න යන්. ඉතින් මේකට recommend කරන්නේ 8GB RAM දෙකක් use කරගන්න කියලා. DDR3 8GB RAM දෙකක් මේක අනිවාර්යෙන් යූස් කරගන්න. නැත්නම් මේකට එකක් යූස් කරලා නැත්නම් බෝජි දෙයක් 8GB එකක් මේ වගේ එකකට හරියන්නේ නැහැ. මේ ඔපර්ස් වෙලා තියෙන පට්ටේ 4000 3500 මේකේ ඕ DDR4 4G එක 2500 තියෙනවා මන්නේ. ඕ DDR3 4G එක 2000යි. DDR3 1GB එක 750යි. මර අපිට මේකට ඕන නම් ගන්න පුළුවන් මෙන්න මේ වගේ HyperX කියලා දාලා තිනෝ RAM සේම. එතකොට 8GB RAM සේවා ගන්න වැඩි වෙනවා. ඉතින් අපි මේක normal RAM දෙකක් තමයි use කරන්නේ. DDR3 8GB RAM දෙකක්. ඉතින් අපි දෙකක් use කරන්නේ කියලා මම ඔයගලන්ට කියන්නම්. ඉතින් අපිට gaming වලට අපි ලොකු graphic card එකක් මේකට දාන්න නැහනේ. ලොකු graphic card එකක් දාන්නේ නැති නිසා අපිට 6GB වත් ඕනේ. සාමාන්‍ය game 170ක්වත් play කරගන්න පුළුවන් වෙනවා එමුණු. on board වලින් 6GB ගන්න පුළුවන්. 16GB වලින් on board graphics වලට පට help එකක් දෙනවා. ඒ වගේ තමයි අපි මේකට දාන graphic card එකට 16GB RAM එකකින් මාර help එකක් දෙනවා. ඉතින් අපි මේකට දාගමු. Samsung එක තියෙනවා. ඒකෝ අපි තව ටිකක් අඩු කරගමුනේ. අපි මේකට 500GB hard disk එකක් දාගන්න ඕනේ. Hard disk එක නම් මම කියන්නේ used ඒවා දාගන්න කියලා. ඉතින් 500GB brand new hard disk එකක් දාගන්න කියලා මොකක්ද යකෝ pin එකක් කියලා තියෙනවා. Hard disk එකක් කියවිව සර්. හාඩ් එකක් දාගමු. අපි යූස් වලින් දාගන්න මං යූස් නෙමෙයි සෝරි බ්‍රෑන්ඩ් නිව් වලින් හාඩ් එකක් දාගන්න තරම රෑ ගාන වැඩි වෙන. ඉතින් පේනවනේ මෙතන 1TB නේ තියෙන්නේ. හරි ගමන්නේ මම ඔයගොල්ලන්ට රෙකමෙන්ඩ් කරන්නේ අනිවාර්යෙන් බ්‍රෑන්ඩ් නිව් ඔපල පොඩ්ඩක් ගාන වැඩි වෙයි. ඉතින් යූස් හාඩ් ඩිස්ක් ගන්න එපා. ගන්න ගත්තට අවුලක් නැහැ. සමහරක් යූස් හාඩ් ඩිස්ක් වල පොඩි එරස් තියෙනවා. අතරම ඉවත යූස් දෙවයි සාමාන්‍යයෙන් පොඩ්ඩක් අය යූස් කරපුවානේ මාසෙ එකේ වෙන අවුරුදු ගණන් යූස් කරපුවා නෙමෙයි දෙන්නේ මාසයක් දෙකක් වගේ යූස් කරපු නිසා අවුලකුත් නැහැ. පොඩ්ඩක් අය හාඩ් ඩිස්ක් එක සීවීමක් කර වෙලා තිබ්බත් ඒක වැඩ කරන ප්‍රමාණය බීට් එක අඩු වෙනවා. මෙතන 1 එකක් මේ 3000 තියෙන අපේ 500GB හාඩ් ඩිස්ක් එක යූස් කරනවා. ඒ වගේම අපි මේකට දාගන්න ඕන SSD එකක් නැත්තම් මේක වැඩක් නැහැ.
SSD එකට අපි දියුස් කරමු මෙතනින් හැන්ඩික්ස් 128GB එක තියෙනවා ඒකත් හොඳයි අපි මේකේ යූස් කරන අටුම ගන්න තියෙනවා ඉතින් අපි මේක යූස් කරමු හැන්ඩික්ස් එක මේක අවුලක් නෑ අපිට ගේමින් කරගන්න පුළුවන් ඉතින් අපි මේ ඊළඟට යන්න හදලා අපි VGA කාඩ් එක VGA කාඩ් කිව්වහම තමයි ඉතින් ගේමින් කියලා මේක කියන්නේ VGA කාඩ්යක් නැතුව ගේමින් ගන්න පුළුවන් හැබැයි මේ HD1 කියන්නේ sorry මේ ප්‍රොසෙසර් එකේ graphic එකක් ලොකට දෙන්නේ නැති වෙන්නේ Intel graphic තියනවද නැහැ මම දන්නේ නැහැ මේ ප්‍රොසෙසර් එක ගන්න අපි මේකට යූස් කරන්න යන්නේ විතරම මොකද්ද කියලා අපි මේකට යූස් කරන්නේ ගේමින් ඒ කියන්නේ ගේමින් වලට ෆුල් සබ් එකක් දෙන graphic card එකක් friends අපි මේකට TI යූස් කරන්නේ නැහැ TI කියන්නේ අලුත් VGA port එකත් එක්ක එන ඒවා ඔයගොල්ලෝ එක දන්නවා ඉතින් TI යූස් කරනවට වඩා අපිට මේකට normal VGA එකක් යූස් කරන එක හොඳයි නේද ඉතින් අපි මේකට යූස් කරගමු normal අපි games play කරගන්න පුළුවන් GTX 762GB එකක් හරිනේ GTX 762GB විදියට අපි මේකට යූස් කරගමු අපිට එකෙන් ගොඩාක් games ගන්න පුළුවන් ඇත්තම කියනවා නම් 550 Ti එකේ මේ ලෝකේ මාරම ගේම් ගොඩක් ගන්න පුළුවන් වගේ ඒ කියන්නේ 760 කිනු පට්ටට ගන්න පුළුවන් අනිත් එක 16GB RAM ඉතින් RAM එක ඉන්ක්‍රීස් වෙන අපිට ගේම් ගන්න පුළුවන් ප්‍රමාණයත් වැඩි වෙනවා හරි දැන් අපි යම් පවර් යුනිට් එකට ඉතින් අපි මේන් ටීම්ස් ටික තමයි මම අද කතා කරේ පවර් යුනිට් එකට ගිහිල්ලා අපි නිකන් අරගෙන නෑ ගත්ත ගමම තියෙනවා අපිට ඕනේ පවර් සප්ලයි එක ඉතින් 500 වොට් යූස් ගේමින් පවර් සප්ලයි බෑන්ඩඩ් කියලා තියෙනවා ඉතින් මේක තමයි අපි යූස් කරන්න ඕනේ ඉතින් මේක තමයි ගේමින් PC එකට හදින පවර් සප්ලයි එක ඉතින් බජට් එකට තමාර පවර් සප්ලයි දිනන කරන්ට් එකව දිනන එක අල්ලනකොට ඉතින් මේක එහෙම දන්නේ නැහැ මම හරි ඉතින් අපි මේන් ටින්ස් ටික අරගෙන තියෙ ප්‍රොසෙසර් එක Intel i5 Core i5 2nd gen එකක් H81 4th gen මොකද gaming motherboard එකක් DDR3 8GB RAM දෙකක් 16GB වෙන 500GB use hard disk එකක් වගේම SanDisk 128GB use SATA SSD එකක් NVMe එකක් support කරනවා කියලා මම හිතනවා මේ motherboard එකට මම මේක නම් දන්නේ නැහැ මේකේ M.2 port එකක් recommend නේ sorry තියෙනවද කියලා මම දන්නේ නැහැ එහෙම වුණත් ඔයගලන්ට NVMe එකක් ගහගන්න පුළුවන් ඒක SATA වලට වඩා ගොඩක් speed කියලා ඔයගොල්ලෝ දන්නවා ඉතින් අඩුවන එකේ රෑට 7000ක් රෑට මෙගාබයිට් 8000ක් 6000ක් වගේ ගණක් read කරන්න පුළුවන් read මේ write ඒ දෙකම ඒ වගේ ලොකු ගණන් කරන්න පුළුවන් ඉතින් දැන් hard disk මේ SSD එකේ read කරන අපය මේ අපයට සපරේට MB 600ක් 700ක් වගේ ප්‍රමාණයක් ඉතින් හරි අපි එතන යමු කූල එකක් සොයන්න අපි මේකට ලොකු කූලර්ස් එක දන්නේ නැහැ මොකද මේ ලොකු හීටින් කම්පියුටර් එකක් නෙමෙයි ඒ නිසා අපි මේකට යොදමු 775 කූලර් ෆුල් ඩෙස්ක්ටොප් කම්පියුටර් සෝරි අපි මේකට යොදමු 1155 Intel CPU කූලර් නෝමල් CPU කූලර් එකක් තමයි මේ යූස් කරන්නේ අපි ලොකු ඒවා ගන්න යන්නේ නැහැ මෙතන අපි කේසින් එකට යන මම කේසින් එක පොඩ්ඩක් කේසින් එකට යන කලින් අපේ බජට් එක දැන් බලන්න කොච්චර ගන්නද රැන්ඩමත් 47000 කියන්නේ මේන්ම ටින්ස් වලින් main things ticket විතරක් 47300යි ගින්දියි. උගලන් පේනවනේ එකක් මාරම අඩුවේ මේ PC එකේ budget එක 50000ට අඩුවෙන් උගලන්ට ගන්න පුළුවන්. processor එක, motherboard එක, coolers, memory, storage දෙකක් කියන්නේ SSD එක, hard disk එක දෙකම. ඒ වගේම 2GB gaming VGA card එකක්. 760GTX 500W use gaming power supply එක. ඉතින් මේව use වලින් ඇත්ත නිසා අපිට මේ ගන්නට ගන්න පුළුවන්. ඉතින් use කියලා උගල සැලෙන්න එපා. පොඩ්ඩක් පාවිච්චි කරන කාලේ අඩුවෙන් නැහැ. මේව වැඩි කාලයක් use කරපොත් නෙමෙයි ෆ්‍රී. මම ඒ කියන්නේ experience එක කියන්නේ මේක මාස 2යි 3යි උපරිම use කරපු අවුරුදු ගණන් use කරපු දෙයක් නෑ. හරි friends අපි යමු දැන් casing එකට නේ. අපි casing එකට තෝර ගන්නනේ gaming look එකක් තියෙන casing එකක්. ඉතින් normal casing තෝරලා වැඩක් නැහැ. මගුලම් පේනවා නැත්නම් බ්ලඩි එකක් තියෙනවා 24500 කේසින් එක අපි යූස් වලින් ගන්න ගිය ගාන වැඩි වෙනවා අපි කේසින් එක බෑන් නිව් වලින් ගන්න යම් ප්‍රශ්න බෑන් නිව් වලින් කේසින් ඊට වඩා අඩු වෙනවා මේ තියෙන Q14 කේසින් එක Q14 කේසින් එක ලොකුවට ලයිට් එකක් නෑ මේ Q14B gaming කේසින් එක වයිට් කූලර් මතරම මේකේ මේ ෆෑන් දෙකක් ඉස්සර ෆෑන් එකක් පිටිපස්සේ ෆෑන් එකක් අදාන්න පුළුවන් අපිට මේකෙත් ඒ වගේ මං හිතන්නේ තියෙනවා ලොකුවට නෑ නෝමල් ඉතින් අපි යමු මේක 4700 ගන්න මේ නිමි ලුක් එකක් තියෙනවා ඉතින් බජට් නේ ඔයගොල්ලෝ මේක තෝරගන්න පුළුවන් මමත් රෙකමෙන්ඩ් කරනවා මේ PCP එක මේ
ේසි එක හොඳයි කියලා ඒම ලුක්ක තවටික වැඩි කරන්න පොඩ්ඩ මේ කර දැම්මක් දෙන්න වගේ පුට්ටක් අපි පිසික ටිකක් හොඳ එකක් ගන්න බලු සිංයන් කේසිට නෑන අපි මේක ගේමෙන් පිසි එක නිසා අපි මේකට වෙයිඩ මිනි කේසිට යුස් කරම ගතය අත්තින ලන පේන පිටි පස්සක පැන තරක පැන්නයි මේක පේනගේ ලයිටරත් තිනති ඔක්කොටම එක හදස්සයක් එක පන සුන්දා ගීන්තියන් අපිට ඔන්න මොනිටර් එකයි කීබෝඩ්ක මවසය ගන්නුලන් කීබෝඩ් නම කියන්නේ ටව මවසලයි ටව කීබෝඩ් එක යස් කරගන්න ති එකතම හොඳ මම මකමෙන් කරන්න ඒ මවසක කීබෝඩ් අඩු ගාන්ට තියෙන හොඳ මවසක කීබෝඩ්ටයි දෙදාහයි පුසා දෙන බැක්ලික් ගේමින් කීබෝඩ් එක මේ කීබෝඩ්මකට යස් කරගන්න කියලා මං කියන එක අඩු ගන්නට ගේමින් ලුක්ක අදන කීබෝඩ් මවස්ස එක මං බලන්න ඉන්න මවස්ස එක අපට පැලික්දස් නමසේ ගන්න ලෝකගේ තමයි තිබ් බිනික ගේම ලුක්ක අදින ඔස්සර මේකත් හොඳයි දෙදාහයි අපි මේකනා යස් කරම මේ මවස්ස එකයි ඉතින් ඒදකට විතරක් අපේ යනවා කොම පන්දස් පන්සිය ගලන්පේ මොනිට ගලන් ඕන මුට ඇත්තු ෙදර මොනිටර ත්තිනම් පුරුව ගන්න ඕන්නෑ සල්කන් 17 ස්කොයා මොනිට ස්කොයා මොනිට එකක් ප්‍රන්ස්ේට නැකනම් 19ට යස් බෑන් ඉන්න යස් කීරගල් පන ගොට දසේවම් මටා සිදියකෝ සිදාරම් යසේවා මවාලාද මේක ස්කොරා එකක් මේකනම් හොඳයි මේ 20 මොනිට විත් බොක්ස් බොක්ස එකත් එක 20 මොනිට මොනිට එක බොඩි වැඩි අවන්න අපි මේක යස් කරුණේ ප්‍රත් දැන් අපි යන් බ්‍රෑන්් වල්ට පොඩ්ඩක්කයි මේ මොනිට එක යස් කරමු අපි බයන්න එපා ගාන පොඩ්ඩක් වැඩිුණට මේ මොනිට එක අපි ගේමින් වලට සාමාන්‍ය අපිට ලොකු සීන් එකක් දෙන වර්ගටට ඉති මකිවාගේ ඔන්න දැන්ට ගිහින් තියෙනවා ඔක්කොටම 78000 පන්සියක් රුපියල් පේනවනේද 78ක් 80ට කිප්පු වෙන්න ගානක් යනවා ඉතින් ඔයගලන්ට මේවා ඩිස්කවුන්ට් එකෙන් වැටුනොත් අඩුවට ගන්න පුළුවන් ඉතින් මේ තියෙන්නේ MD computers MDcomputers.lk එකේ අපිට 76000කට මේ හදාගන්න පුළුවන් ඒක අපිට gaming pc.lk එකේ 74000 72000කට වගේ හදාගන්න පුළුවන් ඊට වඩා හොඳ ඒවා දාන යූස් වෙලයි අයිෆයි තර්ජි එතකොට එ1ම තමයි මද බෝඩ් එක දෙන්නක නම්මට මතකන ඉන්ටර් සීපිය කූලම තමයි DDR8GB දැම්මයි දෙකක්මයි 500GB ඩෙස්ටොප් සාට එකයි සැම්සුම් 256GB සාට SSD එකක් එක් RX578GB ගේමින් ගැෆික් කාඩ් එකක් එක් මේ වගේ ඉංයන් හරි මොකක්කරි මේ වගේම ලයිට්නින් ගේමින් පිසි කේසින් එකක් එක් 500 ගේමින් පව සප්ලයි එක එතකොට මේ මවස් මේවා නම් තිබ්බද මන්දා ඒක නම් මට මතක නෑ මවස් මේ කොහරි ඊටිකත් එක්ක 74000කට එක අපිට ගන්න පුළන් හොදම ගැෆික් කාඩ් එකක් එක ඉතින් හොඳම ගැෆික් කාඩයක් ලෝක තියෙන ගේම්ස් 12000 ගේම්ස් 11000 කරනවා කියන්නේ 97ක ගේම්ස් ප්‍රමාණයක් ගහන්න පුළුවන් හැබැයි ෆ්‍රේම් රේට් එක නම් ලොකුවටම දෙන්නේ නැහැ නෝමලි හොඳ ග්‍රැෆික් කාඩ් එකක් තමයි RX 570 HD ඉතින් මෙතන අවුරුදු 10ක් මෙමෙ අවුරුදු 7ක් පරණ කියන්නේ 2012 2017 වගේ තමයි ඇවිල්ලා තියෙන්නේ අවුරුදු 7ක් කියවම 2017මද නෑ ෆ්‍රෙන්ඩ්ස් ඉතින් අවුරුදු 7ක් කියන්නේ නෑ නේ 2019 ඒගේ කාලයක් දානමට 2017 17 හරි 15 හරි යන්න ඔය කාලතර අහු උපිරීමෙන් විදිය ගත්තමයි RX 570 HD කියන AMD විදියට හරි දැන් සිටින් ඔන්න ඔච්චර තමයි ඉතින් ඔන්න අපි 75500 සුපිරි ගේමින් PC එකක් බිල්ඩ් කරගන්න හැටි බලාගත්ත ඉතින් MD computers එක thank you very much මෙච්චර අලුත්නම් අපි යූස් වලින් ගන්න පුළුවන් මේක බෑන් නියු දැම්ම අපි මුකුත් දැම්මේ නැහැ බෑන් නියු දැම්ම මවුස් එක කීබෝඩ් එකයි විතරයි ඒත් බෑ අනිම එයි ෆ්‍රෙන්ස් දැන් ඒදන් මං ඔන්න මට කරන්න පුළන් දෙේ කරා ඉතින් ඔකුල මේ විඩියෝ බල්ලා මොකක් කරේ කියන්නේ දෙයක් මං හිතර මගේ මේ විඩියෝ ප්‍රෝජනත්තය කියලකු ගේමින් පිියකට අලුතෙන් කියන්
මම මේ කියනවා අර අඩුම ගණන් වලට දෙන බාල يعني අඩුම ගණන් වුණාට ගේමින් PC කියලා තිබ්බට බජට් උනාට ඒක බාලයි ටිකක් කන ගේමින් ලොකුවට ගේම් ගන්න බෑ ඔය මයින්ක්‍රාෆ්ට් වගේ ඒවා ගන්න අමාරු මේකේ මයින්ක්‍රාෆ්ට් නම් ගහන්න ටිකක් පුළුවන් 76500ක් වගේ ගානකට අපිට හොඳ ගේමින් PC එකක් මිඩ් රේන්ජ් එකකින් අපිට මේකේ ගන්න පුළුවන් එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් ඉතින් අදට මම වීඩියෝ එක නවත්තනවා ඉතින් තාමත් subscribe කරලා නැත්නම් ඕගොල්ලෝ අලුත් අයත් එන්න ඉන්නවා නම් දැන්ම subscribe කරලා අලුත් අය මාත් වීඩියෝ එන්න ලපානවා නිකන් subscribe කරන්න නැතුව ඉන්න එපා එහෙනම් ඔය රතුවන්නේ මේ දැන් තියෙන කළු පාට එකක් ඒක ඔබන්න දැන් ලස්සන මොන හරි ඒත් like උදලා අලුත් එක share කරලා යම්මටින් එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් මම ගියා have a nice day